අද මම කතා කරන්න යන්නේ මානවවාදයේ එහෙම නැත්නම් හියුමනිසම් කියන අතිශය වැදගත් මානව විද්‍යාත්මක සංකල්පය ගැන. මේ සංකල්පය මේ මොහොතේත් අපේ රටේ ලැබුගින්නක් වගේ ඉතාම වේගින් පැතිරීගෙන යන නමුත් අවාසනාවට එහෙම දෙයක් වෙනවාද කියලාවත් අපේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. නමුත් මේ සමාජ ක්‍රමයේ මේ වෙනස සිද්ධ වීම නිසා ඒ අතුරුඵල ගොඩාක් අපිට දැනෙන්න තියෙනවා දකින්න තියෙනවා. දැන් උදාහරණයකට ලොකු කතිකාවක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේද පෞල් බලයේද? එහෙම කතාවක් තියෙනවා මේ මොහොතේ. ඒ වගේම තව කතාවක් කියලා. දැන් සමහර කෙනෙක් කියනවා අයියෝ මේ ආගම් නිසා තමයි අපේ රටේ මෙහෙම වුනේ කියලා එක කාණ්ඩයක් කියනකොට තව කාණ්ඩයක් කියනවා අපේ රටේ උරුමය තමයි මේ ආගම්. අපි ඒව රැකගන්න ඕනේ. එහෙම කියනවා. ඒ වගේම තව සංකල්පයක් ගන්න. දැන් සමහර අය කියනවා ශා ඉස්සර කාලේ සින්දු තරම් ලස්සන සින්දු කොහෙද තිබුණේ? මේ දැන් මොනවද මේ තියෙන්නේ? හරි. එහෙම කියනවනේ කාණ්ඩයක් එහෙම කියනකොට තව කාණ්ඩයක් තියෙනවා ඉස්සර කාලේ මේ කංකෙඳිරි ගාන සින්දු වගේද දැන් ඒවා. දැන් නැගල යන සින්දු තියෙන්නේ. පේනව නේද? සමාජය මේ කොටස් දෙකකට බෙදිලා මේ ටයිඩ්ස් දෙක, ඒ කියන්නේ මේ රළපාරවල් දෙක අපේ සමාජ ක්‍රමයේ තුරින් පොඩ පොඩ මුසු වෙමින් බැහැගෙන යනවා. මේ සමාජ තලයන් එකිනෙකට ගැටෙන මොහොතක් වෙන්න ඉතාම ලොකු හැකියාවක් තියෙනවා, ඉතාම සුළු කාලයක් තියෙනවා. මේ හියුමනිසම් කියන සංකල්පය අපි තේරුම් ගත්තොත් තමයි මේ ගැටීම සිදු වෙනකොට, ඒක මේ මොහොතේ සිද්ධ වෙනවා, මේ ගැටීම සිදු වෙනකොට ඒක නිකන් කට අරන් බලන් ඉන්නවට වඩා සමාජයක් විදිහට තීරුම් ගැනීමේ හැකියාවක් තියෙන අවාසනාවකට හියුමනිසම් කියා මේ ගැන කිසිම දැනුමක් හෝ සංවාදයක් අපේ ලංකාවේ නැති තරම්. ඉතින් ඒ සඳහා පුංචි මේ ගිනි පුපුරක් ඇති කිරීම සඳහා, පුංචි අදහසක් දීම සඳහා මේ වීඩියෝ එක කරන්න ඕන කියලා මම හිතුවා. මගේ නම රුචිර විජේසේන, මම වෘත්තියෙන් කතිකාචාර්ය කෙනෙක්. මම හිතන දෙයක් තමයි විද්‍යාව, ගණිතය, දර්ශනවාදය මේ වගේ සංකල්ප අපේ සමාජයේ පුරා පැතිරී යන්න ඕනේ මිනිසුන්ට තීරණ ඇයිරි. ඒ කාරණා තීරුම් අරගෙන අපේ සමාජයේ දියා පුළුල් විදියට බැලීමට හැකි ජනපරපුරක් ගොඩනැගිය හැකි, ඒ මගින් අපේ රට මීට වඩා ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන් කියලා මම අහිංසක විදියට විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා මට පෞද්ගලිකව දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් තමයි මම මේ තුලින් කරන්න උත්සාහ කරන්නේ. මේ අපේ ලෝකේ ජීවත් වෙන මිලියන ගාණක් සත්තු අතරේ මේ නූතන මානවය, මේ නැත්තම් අපි හෝමෝ සේපියන්ස් කියලා හඳුන්වන නූතන මානවය මේ එකම එක සප්ත කොට්ටාසයක් විතරයි. මේ අවුරුදු ලක්ෂ ගාණක නූතන මානව ඉතිහාසය තුළ අපි වැඩිපුරම කාලයක් ජීවත් වුනේ ඇත්තම මේ වනාන්තර ඇසුරු කරගෙන, සැවැනා, තනබිම්, ලඳු කැලා, මූදු බඩ ප්‍රදේශ ඕවවල තමයි ජීවත් වුනේ. මේ මානවයා කියන කෙනා ගත්තහම මහා මේ විශිෂ්ට උත්කෘෂ්ට සතෙක් නෙමෙයි ලෝකේ ගත්තහම. ඇයි? අපි මං කියන්නේ ෆිසිකලි මේ ගත්තා. දැන් අපිට වඩා වේගෙන් දුවන්න පුළුවන් සත්තු ඕන තරම් ඉන්නවා. වැඩිපුර දුවන්න පුළුවන්, වැඩි දුරක් ගමන් කරන්න පුළුවන් සත්තු ඉන්නවා. ඊට පස්සේ අපිට වඩා මේ ශක්තිමත් සත්තු ඉන්නවා. අපිට වඩා පරිසරයට හැඩගැහෙන්න පුළුවන් සත්තු ඉන්න ඕන තරම්. දැන් උදාහරණයකට මිනිස්සෙකුයි චිම්පන්සියෙකුයි අරගෙන ගිහලා මොකක් හරි දූපතකට දාන්න කියලා හිතන්න. කොගොල්ලෝ හිතන්නේ කවුද වැඩිපුර ජීවත් වෙන්නේ? වැඩිපුර කල් ඉතාම හොඳින් ජීවත් වෙන චිම්පන්සියට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිස්සයාට දවස් දෙකක් තුනක් එහෙම ජීවත් වෙන්න හරි අමාරු. නමුත් එක විශේෂයක් තියෙනවා, මිනිස්සයාගේ වර්ධනය වූ මොළයක් තියෙනවා. හැබැයි අර වනාන්තරයක් ඇතුලේ මේ මොළේට ලොකු දෙයක් කරන්න හැකියාවක් නැහැ. දැන් මිනිස්සයත් එක්ක මේ බැබූන් කෙනෙකුට තර්කයක් කළ දිනන්න බෑ. නමුත් බැබූන් කෙනෙක්ට මිනිස්සෙක්ව කීතු කරන්න හපල දාන්න පුළුවන්. තේරුණා නේද? මේ වනාන්තරයක් ඇතුලේ මේ මොළය කියන එකට ලොකු මේ බලපෑමක් කරන්න බෑ. මිනිසුන්ගේ බලපෑම එන්නේ මිනිසුන් තනි තනිව ඉන්නකොට. මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් එකම අරමුණකට මුසු වෙලා වැඩ කිරීමේ හැකියාව තුල තනි තනිව මිනිස්සේ ගොඩනැගීමේ හැකියාවක් නැහැ. මේක නිසා ඈත කාලේ ඉඳලම මිනිස්සු ගෝත්‍ර වශයෙන් ජීවත් වීමට, කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. කණ්ඩායම වැඩි වෙන්න
ඒ කණ්ඩායමේ ශක්තිය වැඩි වුණා. ඒගොල්ලෝ අර ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරය තුළ ඉහළ ප්‍රමුඛ කාණ්ඩයක් බවට පත් වුණා. දැන් මේ කණ්ඩායම් ගොඩනගෙන විවිධ ක්‍රම ඥාතිත්වයේ මත කණ්ඩායම් ගොඩනගෙන ඥාතීන් අතර ප්‍රශ්න නැහැ. එකට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම පුංචි කමියුනිටි අතර මේ දැන අඳුනා ගැනීම අතර මේ ගොඩනගෙන විවිධ සම්බන්ධතා. ඒ අතර අපිට යම්කිසි ප්‍රමාණයකින් යම්කිසි අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මිනිස්සු 150කට වඩා වැඩි තත්ත්වයකට මේ මිනිස් කණ්ඩායමක් එකතු වුණාම හරි ප්‍රශ්න ඇති වෙනවා. දැන් ওই දායක සභාවක ගණ්ඩක බලන්න මේ 150කට වඩා වැඩි වෙනකොට කොච්චර ප්‍රශ්න ඇති වෙනවද? ඒ වගේම ඕනෙම ওই සමිති සමාගමයක් ඉතින් පොඩියට තියෙනකොට හරි ෆස්ට් ආඩුයි ආයතනයක් ගත්තා. නමුත් එන්නේ එන්නේ වැඩි වෙනකොට මිනිස්සු වැඩි වෙනකොට ප්‍රශ්න ගොඩක් වැඩි. මිනිසුන්ට එකට වැඩ කිරීමේ හැකියාවක් නැති. එතකොට මිනිසුන්ට හොයාගන්න සිද්ධ වුණා මේ මිනිස්සු රාශියක් 100ක් 150ක් නෙමෙයි 1000ක් ලක්ෂයක් මිලියන ගාණක් මිනිසුන්ට එකට එක වර්ගයක් විදියට ක්‍රියාත්මක විය හැකි යම්කිසි ක්‍රමවේදයක්. මිනිස්සු ඒ සඳහා ආගම කියලා එකක් හදාගත්තා. ආගම කියලා කියන්නේ මොකක්ද? මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ වූ සංකල්පයක් මිනිසාට වඩා ඉහළ තත්ත්වයක පවතිනවා. එයාට යටත්ව තමයි මිනිසා ජීවත් විය යුත්තේ. ඒ සංකල්ප සියල්ලම ඒ අධිකාරිය තුලින් ඒ අපිට වඩා ඉහළ තියෙන අධිකාරියක් තුලින් අප වෙත ඉවරයි. මෙන්න මේ සංකල්පය අතිශය වැදගත් වුණා මේ කවදාවත් මේ හම්බෙලා නැති මිනිසුන් දෙන්නෙක් එකට වැඩ කරන. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. හිතන්න දෙවියන් එකම දෙවියන් විශ්වාස කරන කවදාවත් හම්බෙලා නැති මිනිස්සු දෙන්නෙක්ට ඒ දෙවියන්ට විරුද්ධව කතා කරන වෙන මිනිස්සුන්ට වෙන මිනිස්සෙට ගහලා පාගලා දාන්න පුළුවන්. තේරුණා නේද? අන්න මේ ඒ වගේම ඒගොල්ලන්ට එකමුතු වෙලා වැඩ කරන්න පුළුවන් ඒ කට්ටිය යම්කිසි සමාගමක් විදියට යම්කිසි සම්බන්ධතාවයක් විදියට ඉන්නවා. ඉතින් මේ ආගම කියන එක මේ අපිට වඩා ඉහළ වූ තත්වයක ඉන්න කෙනෙක් ඉන්නවා අපි යාගේ අධිකාරිය පිළිගත යුතුයි කියන සංකල්පය විවිධ ආගම් ලෙස ආවෙත් විවිධ අධිකාරීන් ලෙස ආවේ මේ සංකල්පයම තමයි. මේ සංකල්පේ වටා මිනිස්සු ගුණු වුණා. ඒ මත ශිෂ්ටාචාර හැදුණා. ඒ ශිෂ්ටාචාර මතින් මිනිහා ඉහළ තත්වයකට ගියා. උදාහරණයක් කිව්වොත් මේ ලෝකයේ ඇතිවෙච්ච ආදිතම ශිෂ්ටාචාර නයිල් නිම්න ශිෂ්ටාචාරය ගත්තාම ඒක ඉතාම පැහැදිලි වෙනවා. නයිල් නිම්න ශිෂ්ටාචාරය පුරාණ දෙවිවරු පිළිබඳ සංකල්පය. ඒ කියන්නේ ඊජිප්තු දෙවිවරුන්ගේ සංකල්පය ගොඩ නැගීමත් සමගම තමයි ඒ වටා ඊජිප්තු ශිෂ්ටාචාරය ගොඩ නැගුණේ. සියලුම ශිෂ්ටාචාර ලෝකේ පහළ වෙච්ච ඒ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් අපිට වඩා ඉහළ වූ අධිකාරියක් මිනිසා වෙත සංකල්ප අරගෙන එනවා. ඒ අධිකාරියේ මිනිසුන් පිළිගන්නවා කියන සංකල්පය තමයි අවුරුදු ලක්ෂ ගාණක් වූ මානව ඉතිහාසයේ පුරා පැතිරිලා තිබෙන්නේ. පැරණි සමාජයන් අපි විශ්ලේෂණය කරලා බලනකොට මේ අධිකාරියේ ප්‍රධාන ආකාර හතරකට පැතිරිලා පේනවා අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් දේශපාලන අධිකාරිය තීරණය වුණේ මේ දෙවිවරුන්ගේ අධිකාරිය මත. දෙවිවරුන් කිව්වට ඉතින් මේක සංකල්පයක් විදියට තේරුම් ගන්න එක දෙවිය කෙනෙක් නෙමෙයි. අපිට වඩා මිනිස්යන්ට වඩා ඉහළ වූ ශ්‍රේෂ්ඨ වූ තැනකින් ඉඳලා මේ තොරතුරු දෙනවා කියන අදහස ගන්න. දැන් රජවරු තමයි ඒ කාලේ හිටියේ. දැන් රජවරු හරි අඩුයි නේද? ඒතර රජවරු කොහොමද ආවේ මේ සමාජයේ පුරා පැතිරලා ඉන්න ඒ යම්කිසි මේ සමාජයේ විශිෂ්ට පවුලක් විශේෂයෙන්ම යම්කිසි අධිකාරීලත් පවුලක් මත තමයි ගොනු වීම සිදු වෙන්නේ. ඒතර රජාගේ බලය මිනිස්සු ප්‍රතික්ෂේප කරේ නැහැ. සමහර මිනිස්සු ඒකට අකමැති වෙන්න වුණා. නමුත් රජාගේ බලය ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ විදිහට ප්‍රධාන පවුල් අතර තමයි දේශපාලන බලය තිබුණේ. ඒක අංක 1. ඒ වගේම හොඳ සහ නරක තීරණය කිරීම පිළිබඳ අධිකාරී බලය තිබුණේ අර මිනිසාට වඩා ඒ ශ්‍රේෂ්ඨ වූ ඒ පුද්ගලයන්ෝ ඒ සංකල්පයේ මත දෙවිවරු. දෙවිය තමයි කියන්නේ හොඳ සහ නරක කියන්නේ මොකද්ද කියලා. මේක හොඳයි මේක නරකයි කියන්න මේ දෙවිවරු තමයි කියලා තියෙන. දැන් දෙවිවරු කියපු දේ පොත්වල ලියලා ආගමික පොත් පහළ වුණා.
ඒතර ආගමික පොත්වල තියෙන දේවල් කියන්නේ ආගමික පූජකවරු පහළ මේ විදියට අර අධිකාරී බලයේ ලෝකේ වෙත ඒ කාලේ කවුරුවත් මේ පුරාණ සමාජයන් දිහා බලනකොට කවුරුවත් අභියෝග කරේ නැහැ දේව වචනය මත තමයි සියලු දේ පැතිරලා තිබුණේ. එතකොට ඒක අංක දෙක මොනවාද හොඳ සහ නරක එතික්ස් සාර ධර්ම තීරණය කිරීමේදී අධිකාරී බලය අර ਸਰව බලධාරී දෙවියන් මත පැවතුනා. තව කාරණාවක් තියෙනවා. ඉගෙනීම. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න ඒවා හැම තිස්සෙම ආවේ ඉගෙන ගැනීමේ සාරවත් සංකල්ප මේවා කියන ඒ සංකල්ප ආවේ අර අධිකාරී බලයලත් ඒ කොට්ටාස වලින්. පල්ලිය නම් පල්ලිය, එහෙම නැත්නම් පූජකවරුන් නම් පූජකවරු, ඒගොල්ලෝ ලියපු දැනුම් පොත් මේ ආගමික මතවාදයක් තුල තමයි සෑම විටම ගොඩනැගිලා තිබුණේ. ඉතින් හැමෝම ඉගෙන ගන්නවා කියලා කරන්න ඕනේ ඒ ආගමික පොත්පත් ටික කියවීම සහ එහි තියෙන මේ කාරණා ඉගෙන ගැනීම. අංක 3. ඒ වගේම අතිශය තවත් වැදගත් සංකල්පයක් තියෙනවා ආර්ථිකය පිළිබඳත් අධිකාරී බලය තිබුණේ අර දේවත්ව සංකල්ප මත ගොඩනැද. උදාහරණයක් විදිහට පැරණි සමාජවල පැහැදිලිවම පේන දෙයක් තමයි මේ සමාජයේ ආර්ථික ක්‍රියාකාරකම් හැසිරෙන කොටස් සඳහන් කරලා තිබුණේ විවිධ ආගමික පසුතලයන් වලට අනුව. මේ කණ්ඩායම දෙවිවරුන්ගේ මේ වැඩිපුර මේ සැලකුම් ලැබුණ කණ්ඩායම. මේගොල්ල තමයි පාලනය කරන අපි කියනවා අපි ඉන්දියන් සමාජයේ පැරණි කියනවනේ. මේගොල්ල තමයි පරිපාලන දැනුම දෙන්නේ බ්‍රාහ්මණ. ඊට පස්සේ වෙළඳාම් කරන්නේ මේ වෛශ්‍ය කණ්ඩායම. ඊට පස්සේ ඔය වගේ මේ ක්ෂත්‍රියයන් තමයි මේ පාලනය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ වැඩ කරන මේ ලේබරස්ලා ඇතනම ශුද්‍රයන් ලෙස හඳුන්ලා මේ මම ගත්තේ හොඳ උදාහරණයක් මේ ඉන්දියාවේ පැරණි සමාජය. උගලන්ට පේනව නේද? මේ කුලයන් සඳහා ආගමික පසුතලයක් තිබුණා. දේශපාලනය, ආර්ථිකය, ඉගෙනීම, ඒ වගේම සාර ධර්ම තීරණය කිරීමේ අධිකාරී බලය පැවතුනේ ඉතාම මෑතක් වෙනකම්ම මේ මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ යයි කිය යම්කිසි කොටසක් මත ඒ කොටස මගින් කියපු ඒ සංකල්පවල පැතිරේ යෑමක් තිබුණා ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ. දැන් අර මං කිව්වේ මේ දෙවිවරුන් විසින් ලියපු පොත් තිබුණා. ඒ පොත් කියවන මිනිස්සු හිටියා. ඒ පොත් ඉදිරිපත් කරන සමාජයට ගෙනියන පූජකවරු කිව්වේ ඔය අතර තමයි අධිකාරී බලය සමාජයට පැතිරිලා ආවේ. නමුත් අවුරුදු 500කට විතර කලින් මේ ලෝකයේ ලොකු වෙනසක් වෙන්න පටන් ගත්තා. මේ විද්‍යාව සහ දර්ශනවාදය එක වෙලාවේ එක විදියට නැගිලා ආව මේ සමාජයට. විද්‍යාත්මකව කිව්ව හරි පෙරලිකාර අදහසක් මිනිහා කියලා කියන්නේ තව එක සතෙක් විතරයි කියලා කිව්වා. ඒ කතාව අති විශාල සමාජ පෙරලියකට හේතු වුණා. උගලන්ට හිතාගන්න පුළුවන්ද මේක දැන් අපිට එච්චර ඒක අද අපි දන්න මිනිහා කියන්නේ තව සතෙක්. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ සමාජ මේ අධිකාරිය මේ දේවත්මය මත පදනම් වෙච්ච සමාජයක මිනිහා තව සතෙක් කීම හරීම බරපතල ප්‍රකාශයක්. ඒක මුලින්ම විද්‍යාත්මක ඇසුරකින් තමයි ආවේ. මේ ඒ වගේම සමහර අපේ දැන් සමාජ ක්‍රමයේ පැතිරීගෙන වැඩිගෙන යනකොට ආපු සමහර ප්‍රශ්නවලට උත්තර මේ දේවත්වය තුළ හොයාගන්න බැරි වුණා. මොකද හිතන්න අර විදියට අර ආර්ථික ක්‍රමය දැන් හිතන්න විවිධ කණ්ඩායම් වලට හැසිරීගෙන යනවා. ඒ කණ්ඩායම් වලට වෙන් වූ විවිධ කාර්යභාර තියෙනවා. නමුත් සමහර දක්ෂතා තියෙන අය ඉන්නවා යම්කිසි කාරණාවක් හොඳට හසුරවන්න. දැන් උදාහරණයක් සමහර වෙලාවකට ක්ෂත්‍රීයන් අතරින් පහළ වෙනවා සමාජයේ මේ ආර්ථිකය ගැන හොඳට උපදෙස් දෙන්න පුළුවන් අය බ්‍රාහ්මණයන්ට වඩා. ලොකු ප්‍රශ්නයක්. ඒතර කොහොමද එහෙම උනේ දෙවියා නම් මේ අය සේරම ලෝකෙට ඉදිරිපත් කරේ කියන ප්‍රශ්න එන්න ගත්තා. මේක නිසා මොකද වෙන්නේ කාලයත් එක්කම මිනිසුන් මේ අනුව සිටීමට පටන්ගෙන සහ මේ සමාජයේ මේ වෙතට ගමන් කිරීමින්දා මානවවාදය කියන සංකල්පයක් ගොඩනැගෙනවා.
මානවවාදය එතකොට කැටි කරලා ගත්තොත් මානවවාදය ප්‍රතික්ෂේප කරනවා හියුමනිසම් කියන එක ප්‍රතික්ෂේප කරනවා මිනිස්යා පිළිබඳ තීරණ මිනිස්යාගේ ජීවන ක්‍රමය පිළිබඳ තීරණ ගැනීම සහ එහි අධිකාරී බලය තියෙන්නේ මානවයාට වඩා ඉහළින් එන යම්කිසි අධිකාරීත්වයේ හැකියාවකින් නෙමෙයි එන්ටිටියක් තියෙන හැකියාවකින් නෙමෙයි ඒ පිළිබඳ තීරණය තියෙන්නේ මානවයාටමයි කියන සංකල්පය අවුරුදු 300ක් 400ක් 500ක වගේ කාලයක මේක මුල් ප්‍රධාන ගිනි පුපුරු හටගත්තා ඒ සංකල්පය ගොඩ නැගිලා අපේ මුළු සමාජයම අර මුලින් තිබුණු අධිකාරීලත් ආගමික සංකල්ප වලින් ඇවිල්ලා තියෙනවා අද වෙනකොට මානවවාදී සමාජයක් තුල එතකොට අද අර කියපු මම අර කලින් කියපු ඒ කොටස් හතරේම අධිකාරී බලය මානවවාදී සංකල්ප මතයි ගොඩනැගිලා තියෙනවා මම මේක පැහැදිලි කරන්න ඉස්සර රජ පවුලක් මත තමයි දේශපාලන බලය තිබුණේ අද රජ පවුල මිනිස්සු පිළිගන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා රජ පවුලක් ඉන්නවා නාමික වශයෙන් ලෝකේ තියෙන සෑම රටක්ම ගත්තොත් තම් බහුතර රටවල් ප්‍රමාණවල රජවරු සමහර වෙලාවට හිටියත් ඒගොල්ලන්ට අධිකාරීත්වයේ බලයක් නැහැ. මිනිස්සු බිලීව් කරන්න පටන් අරගෙන තියෙනවා විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා මේ දේශපාලන අධිකාරිය තිබිය යුත්තේ මිනිස්සයා මත අපි කියනවා මේ තමුන්ගේ දේශපාලන ඉරණම තීරණය කිරීම ඡන්දදායකයා සතුයි කියන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට ඇවිල්ලා තියෙනවා අවුරුදු 300ක් 400ක් මත කාලය තමයි මේ කාරණාව නැගිලා හිතන්න මේ අද අපේ ලංකාවට ජනාධිපති කෙනෙක් තෝරා ගන්න ඕනේ එහෙම තෝරා ගන්න අපි මේ ලංකාවේ ඉන්න විශිෂ්ට උගත්තු රැස් කරලා එක ෆණ්ඩපේකට දාලා තව මේ ලෝකයේ විවිධ රටවල් වලින් නොබෙල් මේ ත්‍යාග ලබාගත්තු අති විශිෂ්ට විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාඥයෝ ගෙනල්ලා අහන්නේ කවුද මේකට සුදුසු? ඒ වගේම ඒ සුදුසු ගෙනල්ලා ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ සුදුසුකම් බලලා පත් කිරීමක් කරන්නේ නැහැ. ඒක දෙනවා මිනිස්සුන්ට. මිනිස්සුන්ට කියනවා මෙන්න ඉන්නා ලිස්ට් එක. මේකෙන් ඔයගොල්ලෝ කැමති කෙනා තෝරන්න. මිනිහාට බලය දෙනවා. ඒ කාරණාව තෝරන්න. පැහැදිලි නේද? ඒතරම් මානවවාදී මේ දේශපාලනයකට සමාජයේ ගිහිල්ලා තියෙනවා. අධිකාරලාදී අධිකාරවාදී සමාජ ක්‍රමෙන් ඈත් වෙලා තියෙනවා මේ වගේමයි මේ නූතන සමාජයේ සාර ධර්ම මොනවාද කියලා තීරණය කිරීමත් ඇත්තටම මේ දැන් මානවවාදී වෙලා අපි කියනවා හියුමනිස්ටික් එතික්ස් කියලා ඒ කියන්නේ දැන් ඉස්සර මිනිහට ප්‍රශ්නයක් ආවම මේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම මේ ලෙඩක් හරි ආර්ථික දුෂ්කරතාවයක් හරි මොනවා හරි තියෙනකොට මොකද කරන්නේ දෙවියන් ගාවට ගිහිල්ලා කියනවා දෙවියන්ට කියනවා අනේ මට මෙහෙම එකක් වුණා මට මේකෙන් ගොඩනගෙන්න මම යාඥා කරනවා ඔබ වහන්සේට කියලා කියනවා මේ සමාජය ඊට වඩා වෙනස් තැනකට ඉන්නවා මානවවාදී සමාජයක් තුල මානවවාදී එතික්ස් මානවවාදී සාර ධර්ම මේ පිළිබඳ අදහස් තියෙන සමාජයක ඒක ප්‍රතික්ෂේප කරනවා මේ සමාජය කියන්නේ මොකක්ද ඔයා මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ ඔයා ඔය ඉන්න තත්ත්වේ වෙනස් කිරි ගන්න නම් ඒ තියෙන හැකියාව තියෙන්නේ ඔබටමයි කියලා සංකල්පයක් ගොඩනැගිලා තියෙනවා ඔය අහලා තියෙනව නේද අපිට තමයි ඔයගොල්ලන්ට යමක් වෙනස් කරන්න ඕන නම් වෙනස් කළ හැකි නේ ඔයා හිතන දේ කරන්න ඔයා ආස දේ කරන්න ඔයා හිතන දේ අනුව මේ ඔයා කැමති දේ අනු ඔයා වැඩ කරන්න ඔයාගේ හිත කියන දේවල් කරන්න මානවවාදී සංකල්ප ඒ කාලේ එහෙම කිව්වේ නැහැ ඒ කාලේ කිව්වේ දෙවියන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න තේරුණා නේද ඔයගලන්ට තේරෙනවද මානවවාදී සංකල්ප මගින් මේ අපේ සාර ධර්ම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා මානවවාදී සංකල්ප ඉගෙනීමටත් බලපාලා තියෙනවා ඉගෙන ගැනීමේ ක්‍රමවේද දැන් ඒ කාලේ මිනිස්සු ඉගෙන ගන්න දැන් ඔන්න කලාව ගන්න කලාව මං කියන්නේ ඉගෙනීම ඒ කලා සංස්කෘති ඒ කලා ක්‍රම ඒ සියල්ලට මානවවාදී සංකල්ප බලපාලා තියෙනවා දැන් ඉස්සර කාලේ මිනිස්සු රසවත් කලාව මෙන්න මේක තමයි ඉතාම විශිෂ්ට කලා නිර්මාණය කියලා මේ තීරුවේ විශිෂ්ටයන් විසින් ඒ කලාවේ විශිෂ්ට දැනුමක් තියෙන පුද්ගලයන් දැන් මොකක්ද හොඳ කලාව කියලා තෝරන්නේ ඒව නෙවෙයි මිනිස්සු විසින්
මිනිස්සු කියනවා නම් මේක තමයි ජනප්‍රිය සින්දුව. ඒක කිසිම කලාවක් නැති වුණා. ඒක කිසිම අර අර මේ අර කලින් කියපු සාම්ප්‍රදායික කලාත්මක ලක්ෂණ නැති වුණා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද ඒක කලාව කියලා දන්නා? මීට අවුරුදු 100කට විතර කලින් එක කලාකාරයෙක්, සමහර අය කියනවා එයා කලාකාරයෙක්, සමහර අය කියනවා එහෙම නෑ කියලා. එයා මේ මේ මුත්‍රා කරන පූජ්‍යයක්, විශිෂ්ට කලා නිර්මාණයක් කියලා ඩික්ලෙයා කරා. මිනිස්සු ඒක පිළිගත්තා. ඒකට කියනවා අපි කියනවා හියුමනිස්ටික් ආර්ටිස්ට්. මේ 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 මානවවාදී කලා හරි අමුතු එකක්. මිනිස්සු තමයි තීරණය කරන්නේ තමුන්ගේ හැඟීම් අනුව මොකක්ද හොඳ කලාව, මොකක්ද මොකක්ද තේරුමක් නැති කලාව කියන එක. අන්න ඒක නිසා තමයි අර පෙරළිය ඇති වෙලා තියෙන. අපි කැමති සින්දු අපි අහන්නේ. ඒක අපේ අයිතිය කියන සංකල්පය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තාම මානවවාදී සංකල්ප අතිශය වැඩි වශයෙන් ඇවිල්ලා තියෙනවා. දැන් හිතන්න ඕගොල්ලන්ට යම්කිසි වෙළඳපොළට ප්‍රොඩක්ට් එකක් දානවා කියලා. ඒ කාලේ වෙළඳපොළට යම්කිසි දෙයක් දානවනම් මිනිස්සු යම්කිසි පුද්ගලයන් ටිකක් එකතු වෙලා මිනිස්සුන්ට මේක තමයි හොඳම කියලා කල්පනා කරලා වැඩ කරලා විශිෂ්ටයෝ අරගෙන ඇවිල්ලා විශේෂඥයෝ ගෙනල්ලා තමයි ඒක හදලා එළියට දාන්නේ. දැන් එහෙම නෙවෙයි. වෙළඳපොළේ ඕනෑ තරම් දේවල් තියෙනවා. මිනිස්සුන්ගෙන් අහනවා මොකද්ද ඔයගොල්ලෝ කැමති? මිනිස්සු සල්ලි අරගෙන ගිහිල්ලා තමුන් කැමති එකට ඡන්දය ප්‍රකාශ කරනවා. මිනිස්සුන් වැඩිපුර මිලදී ගන්නෙ මොකක්ද? ඒක තමයි ඉහළම හොඳම භාණ්ඩේ වෙලා තියෙන්නේ. ඕගලන්ට පේනවා මානවවාදී සංකල්ප ආර්ථිකයේ පිළිඹුම් වෙන ආකාරය. එතකොට අර දේශපාලනික වශයෙන් ඒක ඒ වගේම සාරධර්ම ආගමික වශයෙන් තියෙන වෙනස්කම්, ඉගෙනීම වශයෙන්, කලාව වශයෙන් වගේම ආර්ථික වශයෙන් මේ තියෙන සංකල්ප සියල්ලකම මානවවාදී සංකල්පවල නැගීමක් අපිට අත්දකින්න පුළුවන්. දැන් ඕගලන්ට පේනවා මානවවාදී සංකල්ප ගැටෙනකොට අර සාම්ප්‍රදායික අධිකාරීලත් සංකල්ප මත මෙන්න මේ මේ බලවේග දෙකේ ගැටුම තමයි එහෙනම් අපිට අර පේන්න තියෙන්නේ. ඒක විවිධ ක්‍රමවලින් ඒක මතුවලා එනවා. නමුත් විශේෂයෙන්ම අලුත් සමාජය මානවවාදී තත්ත්වයකට ගමන් කරන ස්වභාවය වැඩි. ඉතාම පොඩි කරුණක් කියලා මේ සාකච්ඡාව මම අද අවසන් කරනවා. මේ මානවවාදය ගැන ඉතාම බරපතල විවේචනයක් තියෙනවා. ශ්‍රේෂ්ඨ දේ මොකක්ද කියලා මානවයන්ටම නම් අඳුරගන්න දෙන්න. මානවයා කියන්නේ ගොඩක් වෙලාවට කන්ෆියුස් වෙච්ච නිකන් අතරමං වෙච්ච කෙනෙක්. ගොඩක් වෙලාවට බහුතර සමාජය. එතකොට එයාට දෙනවා නම් මේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳ නිර්වචනය තීරණය කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා මේ ගොඩාක් දාර්ශනිකයෝ දැන් කියාගෙන යනවා. උදාහරණයක් විදිහට හොඳටම මේක පේන එකක් තමයි මේ දේශපාලනයේ සම්බන්ධ. මේ දේශපාලන සම්බන්ධ හිතන්න යම්කිසි රටක දේශපාලන විද්‍යාව පිළිබඳ ඉතාම වැදගත් විශිෂ්ට මේ පරීක්ෂණ කරපු ඉතාම හොඳ දැනුමක් තියෙන හරි උගත් මහාචාර්යවරයෙක් ඉන්නවා කියලා. ඔහුට ඒ රටේ දේශපාලනය තීරණය කිරීමට ලැබෙන හැකියාව, ඒ කියන්නේ ඔහුගේ ඡන්දයයි, මේ කිසිම දෙයක් නැති මත්ද්‍රව්‍ය භාවිතා කර කර තමුන්ගේ ජීවිතේ විනාශ කරගන්නා පුද්ගලයෙක්ට ලැබෙන ඡන්දයයි එක හා සමාන බලයක් තමයි අර කර්තව්‍යයේදී හම්බෙන්නේ. ඒක සාධාරණද කියන ප්‍රශ්නේ නැගිලා තියෙනවා ලෝකෙ. ඒක කවුරුත් දන්නේ නැහැ. ඒක මිනිස්සු විවිධ දේවල් ඊට පස්සේ ඒක මේ විරුද්ධව එනවා. ඊට පස්සේ මේ මානවවාදය හොඳයි කියන සංකල්පය තව කොටසකින් නැගිලා තියෙනවා. මොකද මානවවාදයත් එක්ක ලෝකයේ ලොකු මේ ගොඩාක් ලොකු විප්ලව හරහා ගියා. විශේෂයෙන්ම වහල්භාවයේ නැති කිරීම, සෑම පුද්ගලයාටම සමාන වූ අයිතිවාසිකම් තියෙනවා කියන හැඟීම, සියල්ලටම දේශපාලන අයිතියක් තිබිය යුතුයි කියන හැඟීම, සියලුම මිනිස්සු එක වශයෙන් ගත්තාම එක සමානයි කියන හැඟීම මානවවාදයේ මත ගොඩනැගිච්ච දෙයක්. තේරුණා නේද? එතකොට
ඒ සංකල්පය අරගෙන ආවේ මානවවාදී නිසා අධිකාරීලත් මොකක් හරි සංකල්පවල ගොනු වීමකට අමත වඩා මේ මානවවාදී සංකල්ප වැදගත් කියන මතය ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මොකද්ද හිතන්නේ? ඇත්තටම මේ ගැන මට තිකියා ගන්න හේතුවක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා අපි මේ වීඩියෝ එක නරඹන සහෘදය මේ පිළිබඳ ඕගොල්ලෝ මේ සංකල්ප දෙකේ මොකක්ද මේ ලෝකේ මොකද මේ ලෝකේ ඉදිරි අනාගතය තමයි මේක ඉස්සරහා තියෙන්නේ. මේ දෙකෙන් ඉතාම හොඳ ලෝකයට මොකක්ද කියන සංකල්පය ඕගලන්ට හිතන දේ ගැන ලියන්න පල්ලෙහායි. මම ආරාධනා කරනවා මුලින්ම ඒක පිළිබඳ මට මේ දැන ගැනීම සඳහා. ඒ වගේම මේ මානවවාදය ගැන කතා කරන පුංචි වේදිකාවක් සැදීම සඳහා. එතකොට මේක දකින්න කෙනෙක්ට පල්ලෙහා දිහා බලලා මොකද්ද මිනිස්සු හිතන්නේ කියන දේ බලාගැනීමේ හැකියාව. ඉතින් මම එලෙස ආරාධනා කරමින් අද මේ වීඩියෝ එකකින් සමගන්නවා මානවවාදය කියන්නේ එන්නේ එහෙනම් ඕකයි. ඉතින් ඒ ගැන ලොකු ඩිස්කෂන් එකක් අරගෙන යන්න කියෝල බලන්න මේ මොකද්ද මේ සංකල්පය කියලා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.